ඔවුන්ගේ තන්ද බලය වැඩි තැන්වලට මම ගිහිල්ලා බලපෑමක් ඇති කරනවට වඩා මම හිතා තිරුගුණාමලේ ඔවුන්ගේ එතරම් තිබුණේ නැහැ පසුගිය ඡන්දයේදී යම්කිසි විදියකින් ඒ දුර්වල තැනකින් ගිහිල්ලා ආසනයක් ගන්න පුළුවන් නම් අපි යම්කිසි දවසක පාර්ලිමේන්තුවක රජය විසින් ගේන හොඳ යෝජනාවක් යම්කිසි මතයක් ගොඩනගන්න උනහම අන්න එතෙන්දී එකඟ නැන්ට එතකොට ඒ මන්ත්‍රීවරයා මම නම් පළවෙනි කාරණය තමයි මම ක්‍රියාකාරී කෙනෙක් හෝ එහෙම නැත්නම් පක්ෂ සමාජිකයෙක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ මම ස්වාධීන දේශපාලනය පිළිබඳව අදහස් දරන කෙනෙක් නමුත් මාලිමාව විතරක් නෙමෙයි මට ඕනම දේශ හිතයිශී ප්‍රගතිශීලී අයත් එක්ක වැඩ කරන්න මගේ හැම වෙලේම මගේ හිත තියෙනවා. මොකද අපි පක්ෂපාත තෝරගෙන ගිය කාලයක් තිබ්බා. නමුත් ඒ කාලයට වඩා අද වෙනස්. ඉතින් අනුර කුමාර සහෝදරයත් එක්ක පොඩි හිතවත්කමක් ගොඩනැගුණා. අපි පෞද්ගලික මුණ ගැහුණා. ඔහුමර සක්‍රීයව මේකට සම්බන්ධ වෙන්න කියලා කිව්වා. මම එතකොට කිව්වා මේක නෙමේ කාලය. නියමිත කාලයට ආපුවාම මම මගේ හඬ අවදි කරන්නම්. ඒ එතකන් අපි පොඩ්ඩක් ඉවසගෙන ඉමු මොකද මට ඕනේ නෑ නිකන් පුස් වෙලිල්ලක් වගේ ඉන්න මට ඕනේ නිකන් කාල බෝම්බයක් වගේ අවශ්‍ය වෙලාවට ජනතාවට ඒ තීන්දුව తీරන ගන්න ඕන මානසිකත්වය ගොඩනගෙන වෙලාවට ඔබට සහය දක්වන්න ඉතින් ඒ වගේම මම ඒ දේ කළා එතකොට මම හදවතින්මයි ඒ දේ කරේ මොකද මේ රටට සැබෑ වෙනසක් අවශ්‍ය වෙලා තිබුණ නිසා ඒ වෙලාවේ හිතපු හොඳම නායකත්වය දෙන්නට පුළුවන් මේ රටට අනුර කුමාර දිසානායක සහෝදරයා. ඉතින් මම සන්තෝෂ වෙනවා. ඔහු වෙනුවෙන් පෙනී ඉඳලා මාලිමාවේ වෙනුවෙන් මේ වේදිකාවට නැගලා වසන්ත සමරසිංහ සහෝදරයාගේ ඉතාමත් දැවැන්ත වූ අනුරාධපුර රැළියේදී අවස්ථාවක් ලබාගෙන ජනතාව ආමන්ත්‍රණය කරලා ඒ විජයග්‍රහණය කරා ගිනියන ඒ සම්පූර්ණ ව්‍යාපෘතියේ කොටසක් බවට පත් වෙන. ඉතින් ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් ඔබ ඇහුවා මගේ ප්‍රශ්නයක්. ඇයි මාලිමාවෙන් තරඟ කරන්න හිටපු ඔබ ඇයි ඒක එහෙම කරේ නැත්තේ? දැන් අපි දන්නවා අපි එක්තරා විදියක අපි ඉන්න රාමුව බැලුවාම අපි ඉන්නේ ඉතාමත් රැඩිකල් විදියට හිතන. ඒ කියන්නේ නව විදියට හිතන විප්ලවීය විදියට හිතන රාමුවක ඉඳගෙන වැඩ කරන පිරිසක් එක්ක. නමුත් මේ කොච්චර විප්ලවීය අදහස් දරුවත් ඇතම් වෙලාවකට සිද්ධ වෙනවා පක්ෂයකට වුණත් බොහොම සම්ප්‍රදාය විදිහට යන්න. කන්සර්වටිව් විදිහට යන්න. මේ සම්ප්‍රදාය කියන්නේ සමහරක් විට එච්චර මේ සුදුසු දෙයක් නෙමෙයි කෙනෙකුට තීන්දුව తీරන ගන්න. අපි සම්ප්‍රදායෙන් බෑර වෙලා සමහරක් විට ගන්න තීන්දුව తీරන විප්ලවකාරී අදහස් සමග අලුත් මාවතක් විවෘත කරන්න හම්බ වෙනවා ඒ විතරක් නෙමෙයි මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ සාමූහිකව වැඩේට අවශ්‍ය මිනිසුන් එක ගිහිල්ලා ජයග්‍රහණය තවත් විජයග්‍රහණයක් බවට පත් කරන්න. ඉතින් මම සැදී පැහැදී සිටියා ජනාධිපතිවරණයෙන් ඔබට යන මහමැතිවරණයේදීත් ඔවුන්ට ඒ සහාය දක්වන්න. නමුත් අර මම අර කලින් කිව්වා වගේ සම්ප්‍රදායනුකූල පක්ෂයක් බවට යලිත් ඔවුනුත් පත් වෙමින් ඔවුන්ට සිද්ධ වුණා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙමෙයි මාලිමාව එහෙම නැත්නම් ජාතික ජන බල වේගය කියන මේ පක්ෂ දෙකේ හිටපු ක්‍රියාකාරී සමාජිකයන්ව යම් තාක් දුරට සන්තෘප්තියක් ඒ කියන්නේ තෘප්තිමත් කරන්න උනා. ඉතින් මේගොල්ලොන්ගෙන් මේ අයට මේ මහා මැතිවරණයට නාම යෝජනා දෙන ලොකු තරඟයක් ඇති වෙලා තිබුණා. මේ තරඟය ඇස්සට මම ගිහිල්ලා මට කරන්න තරම් දෙයක් තිබුණේ නැහැ. ඒ තරඟය තුළ මං හිතනවා අර සම්ප්‍රදායක තත්වයට වැටිච්චාම තමන්ගේ අයට දරදිය ඇදපු මිනිස්සුන්ට තමයි මේකේ තියෙන උරුමය එහෙම නැත්නම් මේකේ තියෙන වඩාත්ම අයිතියක් තියෙන්නේ මේ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන්න කියන තැනින්ම යම් කිසි ආකාරයක වැටක් බැඳ ගන්නවා එහෙම නැත්නම් තාප්පයක් දානවා මේකට ඇතුළට එන්න උත්සාහ කරන ප්‍රගතිශීලී අනිත් පුද්ගලයින්ට. ඉතින් මම හිතනවා මාලිමාවත් ජනතා විමුක්ති පෙරමුණත්
යම් ආකාරයකින් මග අරගත්ත මගෙන් ලබා ගන්න තියෙන ආලෝකය. නමුත් මම හිතනවා අදටත් එහෙම වෙච්ච එක හොඳයි. මොකද මම ස්වාධීනව හැමතිස්සෙම මගේ මත දරන කෙනෙක්. පක්ෂයක් ක්‍රියාකාරී සමාජිකෙක් වුණොත් ඒ පක්ෂයේ තියෙන ප්‍රතිපත්තිමය සහ ඒකඟතාවයන් වලට අනුව හැම විටම නැගී සිටින්න ඕනේ ඒ පක්ෂයෙන් ගන්න තීන්දුව තීරණ වලට සමහරක් විට එව්වාට එකඟ වෙන්නත් බැරි අවස්ථාවලදී ඒ වෙනුවෙන් නැගී සිටින්න වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ඒ එක රෑනේ ඉන්න කුරුල්ලන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ. නමුත් අපි ඉන්නේ අලුත් සම්ප්‍රදායක හින්දා මං හිතනවා පාර්ලිමේන්තුවට හොඳ දේ යගේ කරන්නටත් අහිතකර දේ බැහැර කරන්නටත් හොඳට හොඳ කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන්. ඒ වගේම බය නැතුව රජයකට සහය දීලා වැඩ කරන්නට පුළුවන්. විවේචන කරන්න ඕනලාට විවේචනය කරන්න පුළුවන් හොඳ විපක්ෂයක්. ඒ විපක්ෂය තුළ ඉඳගෙන ඇත්තටම තියෙන විපක්ෂයක කාර්යභාරය ඇවිල්ලක් මේ ආණ්ඩු පක්ෂයේ කාර්යභාරයම තමයි. නමුත් අවාසනාවකට අද රටේ පවතින විපක්ෂය කිව්වහම මේ විරුද්ධ වෙනවා. එහෙම සංස්කෘතියක් තමයි මෙතෙක් කල් මේ ගෙනාවේ. ඉතින් අපේ පැරණි විපක්ෂ දිහා බැලුවාම ඒ හැමතිස්සෙම ඒ විපක්ෂයට එන්නේ පරාජයක් ලැබෙන කණ්ඩායම. පරාජයක් ලැබෙන කණ්ඩායම ඇවිල්ලා ඒ අය ටික කාලයකට පස්සේ ආපහු බලයේ ඉන්න අය ටිකක් යම්කිසි ආකාරයක දුර්වල මට්ටමකට පත් වෙනකොට එහෙම නැත්නම් ඒ අය අපකීර්තියට පත් වෙනකොට ඒ අය පරාජය කරලා දාලා මේ එකපාරක් පරාජය වෙච්ච අපකීර්තියට පත් වෙලා තමන් ආපස්සට යන්න වෙච්ච උදවිය ආපහු ඉස්සරහට ගේනවා. ඉතින් මේ වගේ තත්තු මාරු ක්‍රමයක ගිය පාර්ලිමේන්තුවක තමයි අද අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරලා ඇවිල්ලා තියෙන්නේ. මේ දෙකටම විරුද්ධව ගිහිල්ලා මිනිස්සු ඡන්දය දීලා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ 150කට කිට්ටු සංඛ්‍යාවකින් අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරයා හැටියට පත් වුණා. මහමැතිවරණෙත් ඔවුන් ඒ පිළිවෙලටම ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ? බහුතර ආණ්ඩුවක් බිහි කරන්නට සෑහෙන අපහසුතාවයක් ඇති වෙනවා. නමුත් අපි දන්නවා බොහොම වාතාවරණයක් තියෙනවා, ටෙන්ඩන්සි එකක් කියලා කියනවා. ඒ කියන්නේ නැඹුරුතාවයක් තියෙනවා. ජාග්‍රහායකයාට ඒ වාසිය ලබා ගන්න පුළුවන් කියලා මේ මහමැතිවරණය. නමුත් ඒකෙදිත් පොඩි ප්‍රශ්න ඇති වෙනවා. හරි පුද්ගලයන් ඉදිරිපත් කරොත් කියන ඒ මතයත් එක්ක. දැන් අනුර කුමාර සහෝදරයා තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායම එකතු කරගෙන රට පුරා ගියා වගේ නෙමෙයි. ඒ හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ අද අනුර කුමාර සහෝදරයාට. අනුර කුමාර සහෝදරයා පොදුවේ කියයි මගේ මාලිමාව සහ එහෙම නැත්තම් මගේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක බද්ධ වෙලා ඉන්න මේ මාලිමාවේ ඉන්න සහෝදරවරුන්ට ඡන්දය දීලා ඔවුන්ගේ ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන එහෙම නැත්තම් 3-2 තියෙන ආණ්ඩුවක් පිහිටවන්න කියලා. ඇත්තටම යහපත් ප්‍රතිපත්ති, රටට අවශ්‍ය ප්‍රතිපත්ති, ඒ වගේම රටට අවශ්‍ය විවස්ථා සංශෝධන කරන්න 3-2 අවශ්‍ය වෙනවා. නමුත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මුල් අඩු තරමින් රජ්‍ය ලබාගත යුතු වෙනවා බහුතරයක් තමන්ගේ බලය ස්ථාපිත කරගන්න. ඒ කියන්නේ 125ක් අඩු තරමින් තමන්ගේ යටතට ගන්න වෙනවා. එහෙමනම් ඒක බැරි වුණොත් විපක්ෂයක් ඉන්නවා. සාර්ථක විපක්ෂයක් කියන්නේ රජයත් එක්ක සහයෝගයෙන් එහෙම නැත්නම් රජයක අවශ්‍ය ඒ ප්‍රගතිශීලී යෝජනා එහෙම නැත්නම් අදහස් ඉදිරියට ගෙනියන්නට පුළුවන්. ඒ වගේම අර මං කලින් කිව්වා වගේ ගැළපෙන්නේ නැති අහිතකර දේවල් වලට එරෙහි වෙන්න හැකියාව තියෙන හොඳ පණ තියෙන විපක්ෂයක්. ඉතින් මේකේ කාර්යභාරය ඉතාමත් වැදගත්. මොකද බැරි වෙලාවත් අපේ අනුර කුමාර සහෝදරයා බලාපොරොත්තු වෙච්ච ඒ පාර්ලිමේන්තුව ඔහුට ගොඩනගා ගන්න බැරි වුණොත් ඔහුට අවශ්‍ය වෙනවා අපි මෙච්චර අමාරුවෙන් ගොඩනගාගත්ත ඔහුට ජයග්‍රහණය කරා මෙහෙවපු ඒ හේතු වෙච්ච කාරණා
මේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන මේ රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා දායක වෙන්න පුළුවන් හැකියාවක් තියෙන ශක්තියක් තියෙන නිවැරදි දැක්මක් තියෙන හොඳ විපක්ෂයක්. අන්න ඒ දේ ශක්තිමත් කරන්න නම් හොඳ විපක්ෂයක් කරා මිනිසුන් හිතන්න ඕනේ ගෙනියන්න ඕනේ අලුත් මිනිස්සු. සම්ප්‍රදායක වශයෙන් විපක්ෂවල හිටපු මිනිස්සු ජීවිතේට මේ දේ කරවන්නේ නැහැ. ඔවුන් හැමතිස්සෙම රජයට පෙරලනකම් එහෙම නැත්නම් රජය කඩාගෙන වැටෙනකම් ඇඟිලි ගණගෙන බලාගෙන ඉන්නේ. අපිට එහෙම එකක් නැහැ. අපිට ඕනේ ජනතාව දිනවන්නයි ජනතාවට අවශ්‍ය ඒ දලතාවගේ බලාපොරොත්තු ඉටු කරන රජයක් හැම දිනාටම සාධාරණ විදියට. ඉතින් මේක ඉටු කරගන්න නම් මං හිතනවා එක පැත්තකින් මාලිමාවේ අපේක්ෂකීන් හැකි පමණින් පාර්ලිමේන්තුවට එවනවා වගේම ඔවුන්ට ශක්තියක් වෙන හොඳ විපක්ෂයක් ගොඩනගන එක. අන්න එතනයි අපි හිටගන්නේ. දෙවන පරපුරේ එවන් වූ ශක්තියක් තරුණ පරපුරක් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගෙන නව මූණු රසක් එක්ක විශේෂයෙන්ම රෝහණ වීර විජේවීර සහෝදරයාගේ පුත්‍රයා ඌවිදු විජේවීර ගේ නායකත්වෙන් මේ ඉදිරියට යන මේ දෙවන පරපුරට දැක්මක් තියෙනවා. මොකද ඔහු ඇවිත් ඉන්නේ නිකම්ම දේශපාලනය කරන්න පියවුරුමින් ආවා වගේ නෙමෙයි. ඔහු තමන්ගේ උපාධිය පවා දේශපාලන විද්‍යාවෙන් ඒ වගේම තමන්ගේ මාස ශාස්ත්‍රපතිද කියන්නේ ඔව් ශාස්ත්‍රපති ඒ උපාධිය පවා ඔහු අරගන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවලින්. ඒ වගේ ඔහු තමන්ගේ දැනුම මේ දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය බුද්ධිය ගොඩනගාගෙන තියෙනවා තමන්ගේ ඒ අධ්‍යාපනික වටිනාකම් තමන්ගේ ජීවිතයට ලබා ගනිමින්. ඉතින් ඔහු ඒ වගේම තමන්ගේ ඒ කණ්ඩායමට තෝරගන්නේ ඒ වගේම බුද්ධියකින් යුක්ත වූ ඒ වගේම කැපවීමක් කරන්නට පුළුවන් විශ්වසනීය පාර්ශ්වයන් ටිකක්. ඉතින් මම හිතනවා මේ තරුණයන් සමග අත්වල් බැඳගන්න එක මේ රටේ ඉන්න පොදු ජනතාවට ඉතාමත් හිතකරයි. මොකද පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න නම් විපක්ෂයක් හොඳ විපක්ෂයක් පිළිගත හැකි චරිත ටිකක් ඉන්න තමන් විශ්වාසයෙන් කරන තමන් ආදරය කරන්නට පුළුවන් තරම් තමන් වෙනුවෙන් යම් දේවල් කරන්නට හැකියාවක් තියෙන ඒ තරුණ පරපුරක් හොයාගෙන මේ දෙවන පරපුර එක්ක ඉදිරියට යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක තමයි මේ තීරණාත්මක ඡන්දෙදි ගන්න පුළුවන් යහපත්ම සහ නිවැරදිම සහ බුද්ධිමත්ම තීරණය. සිංහල දෙමළ මුස්ලිම් ඒ තුන් වර්ගයම මේ කාර්ය සඳහා එකතාවය පළ කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් මම හිතන්නේ ඒක ධනාත්මක දෙයක්. මොකද අපි කටයුතු කරන්නේ මේ ලංකාවේ ජනවාර්ගික අර්බුද එහෙම නැත්නම් මේ පවතින දේශපාලනයට ඉදිරියට ගෙන යන්නට මිනිස්සුන් භාවිතා කරන ජාතිවාදය ආගම්වාදය බිඳගෙන මේ සියලුම ජනකොටස්වල සාමූහිකත්වය සාමය එකතු කරගෙන යන ගමනක්. ඉතින් මේකෙදි අනෙකුත් ඒ වගේ දේශපාලන මතවාද මොනවා වුණත් අපි ගෙනියන මේ පොදු මතවාදයක් ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන් තවත් ශක්තිය තියෙන පිරිසක් ඉන්නවා වටේම. අපි ඔවුන් අඳුර ගන්න ඕනේ. මෙන්න මෙතනදි තමයි අපිට සිද්ධ වෙන්නේ බොහොම රැඩිකල් විදියට එහෙම නැත්නම් පොඩ්ඩක් අලුත් විදියට හිතලා ඒ අයත් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ අපේක්ෂාවන් මොනවාද කියලා හොඳින් හඳුනාගෙන යටි අරමුණු මොනවාද කියලා හඳුනාගෙන කාත් එක්කද වැඩ කරන්නේ කාත් එක්කද වැඩ කරන්න ඕනේ නැත්තේ එහෙම නැත්නම් එහෙම තියෙන මත ගැටුම් තියෙනවා නම් ඒවා කොහොමද සමනය කරගෙන එකඟතාවයකට ඇවිල්ලා වැඩ කරන්න ඕනේ කියන අදහස අරගෙන වැඩ කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ගමන මේ දෙවන පරපුරත් එක්ක එකතු වෙන ඕනම කණ්ඩායමකට මේ ගමනත් එක්ක යන්න පුළුවන් අපිත් එක්ක. මම ඉල්ලන්නේ තිරුකුණාමලෙන්. මෙමය මට එකතරා විදිහකට මෙහෙම පොඩි හැඟීමක් තියෙනවා. මම හිතනවා මාලිමාව තරංගයට ඇවිල්ලා තියෙන්නේ මේ රටේ බහුතරයක් ඒ ආසන දිනා ගන්න.
ඉතින් ඔවුන් ඉතාමත් ඔවුන්ගේ ඒ මං හිතන්නේ ඡන්ද බලය එහෙම නැත්නම් ඡන්ද ප්‍රතිශතය වැඩි තැන්වලට මම ගිහිල්ලා ඔවුන්ට යම්කිසි බලපෑමක් ඇති කරනවට වඩා මං හිතා තිරුගුණාමලේ ඔවුන්ගේ බලය එතරම් තිබුණේ නැහැ පසුගිය ඡන්දේදී. එතකොට එතන ඔවුන් දුර්වල තැන. යම්කිසි විදිහකින් ඒ දුර්වල තැනකින් ගිහිල්ලා ආසනයක් ගන්න පුළුවන් නම් ඒකේ යම්කිසි විදිහක වාසිය ඇඩ්වාන්ටේජ් එක එන්නේ අපි යම්කිසි දවසක පාර්ලිමේන්තුවක රජය විසින් ගේන හොඳ යෝජනාවක් එහෙම නැත්නම් ඔය ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය යම්කිසි මතයක් ගොඩනගන්න වුණාම අන්න එතෙන්දී එකඟ නම් ඒ එකඟතාවය පළ කරන්න අවශ්‍යයි හොඳ විපක්ෂයක ඉන්න තවත් මන්ත්‍රීවරයෙක්ට. එතකොට ඒ මන්ත්‍රීවරයා මම නම් ඒ අන්නේ හොඳ දේ වෙනුවෙන් ඒ හැමතිස්සම අපි සහයෝගයෙන් වැඩ කරන්න ලෑස්ති. ඉතින් අර දුර්වල වෙච්ච ඒ ආසනයකට ගිහිල්ලා එතනින් ආසනයක් ගන්නකොට ඒගොල්ලොන්ට ලැබෙන තවත් වාසියක් මේ අපිට තවත් අපේ අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක ඒ අපිට කරන්න බැරි වෙච්ච දේ කරා කියන එක. තමන්ට කරන්න බැරි නම් ඒක තවත් කෙනෙක් තමන්ට උදව් කරන තමන්ට සහායක් වෙන තමන්ව නිවැරදි දිශානතියකට ගෙනියන්න හැමතිස්සෙම උත්සාහ කරන විරුද්ධයක් විරුද්ධතාවයක් කියන දේ හැම දෙයකටම තියාගෙන ඉන්නේ නැති සාමූහිකව සාකච්ඡා කරලා මේ රට වෙනුවෙන් යමක් තීන්දුව తీරන ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් මම හිතන්නේ ඒ කණ්ඩායම සමග සහයෝගීතාවෙන් එම සහජීවනයෙන් මේ ගමන යන්න ඕනේ. තිරිකුණාමලයෙන් මට මම ඒක හිතපු දෙයක්. කවුරුත් හිතපු දෙයක් නෙමෙයි. මට මේ කොළඹින් හරි කොහෙන් හරි අවටින් හරි ඉල්ලලා තිබුණා මටත් පහසුයි. නමුත් කොළඹ ඒගොල්ලන්ට හොඳට ආසන ලැබුණා. මම මොකටද ගිහිල්ලා උතනට පැනලා ආපහු ඒ ලැබිච්ච ආසන වලට යම්කිසි බලපෑමක් ඇති කරන්නේ. එතනින්ම දැන් ඇයි මේ පසුගිය ජනාධිපතිවරණයේදී මේ දෙවැනි පරපුරෙන් ජනාධිපතිවරණයට සම්බන්ධ වුණ නැත්තේ? ඒත් ඒ වගේම අරමුණක්. සපෝට් කරනවා නෙමෙයි. බාධා කරන්න හොඳ නැහැ. කිසියම් ආකාරයේ බාධා කරලා ඡන්ද කඩන්න ඕනේ. ඉතින් ඒක තමයි. ඒක තමයි හොඳ. ඒ කියන්නේ විතක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් කරන්න ඕනේ. මොකද අපි යම්කිසි වෙනසක් කරන්න කවුරු හරි පුද්ගලෙක් සූදානම් වෙනවා නම් ඒ පුද්ගලයා අපි පිළිගන්නවා නම් ඇයි අපි රී වෙන්නේ? අපි යාට ඉඩ දෙන්න ඕනේ. පරිසරය හදලා දෙන්න ඕනේ. අන්න ඒ පරිසරය අපි එකග මම මටයි මට මෙහෙම අද කතා කරන්න ශක්තියක් තියෙනවා. මම මේ වේදිකාවේ කතා කරා. වේදිකාවට මට අයිතියක් තියෙනවා. ඒ ජනතාව වෙනුවෙන් මේ දීපු ඒ කියන්නේ ප්‍රතිඥාව එහෙම නැත්නම් ජනතාව වෙනුවෙන් දීපු යම් පොරොන්දුව මෙයා වෙනුවෙන් ඔබ ඡන්දය දෙනවා විතරක් නෙමෙයි මේ ජනාධිපතිවරයා ගොඩනගන්න පුළුවන් තරම් ඡන්ද හදලා දෙන්න. ඉතින් මට වගකීමක් නැද්ද මේ අය යන මාවත ගැන අවදීන් සහ හොඳ පරිස්සමෙන් බලාගෙන ඉන්න? එහෙම නැතුව මොකක් හරි වුණායින් පස්සේ අයියෝ මේගොල්ලොත් මොනවද මෙහෙම වුණේ කියලා අනේ මට වැරදුනා කියලා මට සමා වෙන්න කියන කීකද මං කියන්න ඕනේ? මම මිනිස්සුන්ට යම්කිසි ධෛර්යයක් ශක්තියක් ඒ වගේම අදහසක් දුන්නා ඔබ මේක කරන්න කියලා. ඔවුන් ඒක කළා. ඒකලා පස්සේ ඒකලයින් පස්සේ දැන් මං ඔවුන්ව නියෝජනය කරන්න ඕනේ. ඔවුන් වෙනුවෙන් ඔවුන්ට ඒ සාධාරණයක් වෙන එක මම බලාගෙන ඉන්නවා. ඉතින් මේ සාධාරණය වෙනවා නම් ඒ සාධාරණය ඉටු කරන්න පුළුවන් තැනක තමයි මේ පාර්ලිමේන්තුව. බල පිටස්තරව ඉඳන් මේගොල්ලන් මෙහෙමයි කරන්නේ අරමයි කරන්නේ කිය කී විවේචනය කිරීමට අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය යම් යම් පනත් අනපනත් සම්මත කරගන්න වුණොත් දේශහිතයිශී දේවල් රටට අවශ්‍ය දේවල් බාධකයක් ඇති කරන විපක්ෂයක ඉන්නවට වඩා සහයෙන් වැඩ කරන විපක්ෂයක් ඉඳලා මේ රටේ ගමන ඉදිරියට ගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම මේ රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගන්න ඕනේ. මම දන්නේ නැහැ විවස්ථා සන්තෝෂණය ගැන කොයි වගේ දෙයක් වෙයිද කියලා. මොකද අපි කැමති ජනාධිපතිවරයාගේ ඒ තනතුර ඉවත් කරලා වෙනත් පාර්ලිමේන්තු ඇමති මණ්ඩලයක් අගමැති කෙනෙක් ඒ වගේ ක්‍රමයක් යටතේ පවතින රජයක් ගොඩනගා ගන්න අර කලින් තිබ්බා වගේ. නමුත් අද අත්නෝමතික විදිහට
බලය පාවිච්චි කරන්න පුළුවන් තනතුරක් හැටියට පත් කරා ජේ.ආර්. ජයවර්ධනගේ සංශෝධන වලින්. නමුත් ඒව නැවතත් හරිගස්සලා මේක සාමාන්‍යයෙන් සාධාරණ විදිහට මිනිස්සුන්ට තමන්ට හිතුමතේ කරන්න දේවල් ඉඩ තියන්නේ නැති ඒ ජනාධිපතිවරයාගේ තියෙන තනතුර අයින් කළා දාලා සියලු දෙනාම එක් රැස් වෙලා හරියට තීන්දු තීන ගන්න බලය යම්තාක් විදිහකට ඒක බෙදාගෙන කටයුතු කරන්න පුළුවන් ඒ පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මම හිතනවා ඒක අනාගතයට ඒකයි වැදගත් වෙන්නේ. එපමණක් නෙමේ ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගීම තුලිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ යන සංවර්ධනය, මේ යන රටාව, මේ යන පාර්ලිමේන්තුවේ තියෙන සංස්කෘතිය ඉතාමත් හොඳින් පවත්වාගෙන යන්න. මොන රජයක් වෙනස් වුණත් ඒ රජය හැම වෙලේම අරමුණ වෙන්න ඕනේ කලින් රජයට බැරි වෙච්ච දේ එතනින් එහාට ඉදිරියට කරගෙන යන්න ඒ මාවත ඔස්සේ. එහෙම නැතුව එක්කෙනෙක් ආපුවම එක පැත්තකට යනවා, මේ අනිත් එක්කෙනා ආපුවම ඒ ඔක්කොම නවත්වලා තව පැත්තකට යනවා, මේ අස්සේ කොමිස් ගහනවා, මේ අස්සේ පගා ගහනවා, මේ අස්සේ අසාර්ථක කරගන්නවා ඒ එක්කෙනෙක් පටන් ගත්ත දෙයක්. එහෙම නැත්නම් ඒ වල මුදල් නාස්තියක් බවට පත් වෙනවා. ඉතින් මේ මුදල් නාස්තිය You're watching the Live Traveler Channel.